මහත්තුරුනි, මේ දවස්වල ආණ්ඩුව ඉන්නේ හරි බයකින්. ආණ්ඩුවේ මන්ත්‍රීවරු කොයි වෙලේ ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙයිද කියලා. ඒක නිසා අද සැරින් සැරේ ලණුවක් දෙනවා ආණ්ඩුව ජනතාවටයි තමන්ගේ මන්ත්‍රීවරුන්ටයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතු වෙන්න ඉන්නවා කියලා. මුලින්ම 2015 නොවැම්බර් මාසේ අයවැය ඉදිරිපත් කරපු දාට පහුවදා රාජිත සේනාරත්න ඇමතුමා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍ය හමුවක් තියලා කියනවා මෙවර අයවැය ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 8 දෙනෙක් අයවැයට පක්ෂව ඡන්ද දෙනවා කියලා. කියලා මාස 10යි 8ක් නෙවෙයි, එක්කෙනෙක්වත් ගියේ නෑ මිත්‍රවරුනි. ඊළඟට ජූනි මාසේ ආචාර්ය අමුණුගම මැතිතුමා, එතුමා විද්වතෙක්, කිව්ව කතාවේ හැටියට නම් මේක අමුණුගමද අමනගමද කියලා ප්‍රශ්නයක් මතුවුණා මිත්‍රවරුනි. එතුමා කියනවා ආණ්ඩුවට ඇමතිවරු 100ක් පත් කරන්න පුළුවන්, අපි පත් කරලා තියෙන 94යි, තව 6 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයෙන් එනවා කියලා. කියලා මාස 3යි, එක්කෙනෙක්වත් ගියේ නෑ මිත්‍රවරුනි. ඊළඟට එනවා බස්නාහිර මහ ඇමතිතුමා, එතුමා නම් කරලම කිව්වා. මොකද කිව්වේ? නුදුරු දවසක දලස් සලාප්පෙරුම බන්දුල ගුණවර්ධන අපේ පක්ෂ පැත්තට එකතු වෙලා ඇමති ධූර ගන්නවා කියලා. මොකද උනේ? ඇමති ධූර ගන්න එක කෙසේ වෙතත් ඒ දෙන්නම තිබුණු සංවිධායක ධූර වෙන්නු ස්වේච්ඡාවෙන් අස්සලා ඇමති ධූර නෙවෙයි, උඹලගේ සංවිධායකමුත් අපිට එපා කියලා කිව්වා. බන්දුල ගුණවර්ධන මැතිතුමා කියන්නේ දේශප්‍රේමියෙක්. ඒ නිසා ඇමතිකම් නෙවෙයි අගමැතිකම දෙන්න කතා කරත් රණවිරුවන් දංගෙඩියට ගෙන යන ෆෙඩරල් ව්‍යවස්ථා හදන මේ ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ කියන එක අපි විශ්වාසයෙන් කියනවා මිත්‍රවරුනි. අද අපි දන්නවා බන්දුල ගුණවර්ධන මැතිතුමා, අපට මතකයි අපට උගන්වන කාලේ අපට ඉගැන්වුවේ ආර්ථික විද්‍යාව. හැබැයි ආර්ථික විද්‍යාව ඇතුලේ දිය කරලා දේශ ප්‍රේමයක් අපිට ඉගැන්වුවා. ඉන්දු ලංකා ගිවිසුම ගැන, බෙදුම් වාදය ගැන, ජාතිවාදය ගැන අපිට හෝඩි පොත කියලා දුන්නේ බන්දුල ගුණවර්ධන මැතිතුමා. ඒ වගේ දේශ ප්‍රේමියෙක් මේ ආණ්ඩුවට එකතු වෙනවා කියලා කවුරු හරි කියනවා නම් එයාගේ ඔළුව පරීක්ෂා කරගන්න ඕනි කියලා අපි හිතනවා. මිත්‍රවරුනි, අද බන්දුල ගුණවර්ධන මැතිතුමා හෝමාගම ආසනයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවෙච්ච පුරප්පාඩුව පුරවන්න පුළුවන් කෙනෙක් හෝමාගමින් නෙවෙයි, මේ ලංකාවෙන්වත් සිරිසේන රනිල් දෙන්නට හොයාගන්න බෑ කියලා අපි බන්දුල ගුණවර්ධන මැතිතුමාට ගෞරවයක් විදිහට සිහිපත් කරන්න ඕනේ. අද තියෙනවා මිත්‍රවරුනි 70 වන සංවත්සරේ අපි දැක්ක පාර දිගේ පෝස්ටර් ගහලා තියෙනවා. මොකද්ද ඒකේ තේමාව? අලුත් රටක ඉදිරියට යන්න කැමති අය එන්න. උවිත කලින් ගැහුවා පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මොකද්ද කිව්වේ? මාස 60න් අලුත් රට. මිත්‍රවරුනි හොඳට බතා බලාගන්න, රට අලුත් කරන්න නෙවෙයි කතා කරන්නේ, අලුතින් රටක් හදන්නයි කතා කරන්නේ. මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තැන තැන දොඩවන අලුත් රට දෙමළ ඊළමද කියන ප්‍රශ්නේ අපිට මේ එක්සත් ජාතික පක්ෂයෙන් අහන්න වෙනවා. මේ දවස්වල බැංකිමුන් මහත්තය ආවම ආණ්ඩුවේ නායකයෝ පොරොන්දු වෙලා තියෙනවා අපිට පේන විදියට, එතුමා විශ්‍රාම ලබන්න කලින් ලෝක සිටියමට කොහොම හරි දෙමළ ඊළමත් එකතු කරලා දෙන්නම් කියලා. ඊයේ මිත්‍රවරුනි 30 අත්නායක මැතිතුමා කූට ලේඛනයක් හැදුවාය කියලා මහා අධිකරණේ නඩු පැවරුවා. හැබැයි එතුමාට නඩු දාද්දි එතුමා ජාතියට හෙළි කරපු රනිල් මෛත්‍රී ගිවිසුම අකුරක් නැර ක්‍රියාත්මක වෙනවා. ඒ ගිවිසුමේ තියෙනවා උතුරේ හමුදාව 150කින් අඩු කරනවා කියලා. ඒ ගිවිසුමේ තියෙනවා අධි ආරක්ෂිත කලාපවල ඉඩම් ආපහු බාර දෙනවා කියලා.
හමුදා කඳවුරු ලිඩා මාපව් බාර දෙනවා කියලා. ඒ ගිවිසුමේ තියෙනවා යුද අපරාධ හොයන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියන විදිහට ආණ්ඩුව කටයුතු කරනවා කියලා. පෞද්ගලීකරණය ගැන මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙලේ ගිවිසුමේ තියෙනවා. එතුමාට දඬුවම් කරන්න ගියාට එතුමා තමයි මේ තිත්ත ඇත්ත රටට මුලින්ම හෙළි කරේ. අද මිත්‍රවරුනි, බැංකේ මූන් ඇවිල්ලා කම්කම් බූරු කියද්දී ජනාධිපති සිරිසේන මේ පැත්තේ ඉඳන් සින්සින් නාරු කියනවා. මම කියන දේ අහනවද කියලා ඇහුවම අත් දෙකම උස්සලා එහෙමයි එහෙමයි කියනවා. එතකොට කෝටුව අතට අරගෙන බැංකේ මූන් කියනවා, එහෙනම් දුවලා දුවලා යාපනයට ගිහිල්ලා හමුදා කඳවුරු ටික අරගෙන කොළඹට එන්න කියලා. එතකොට මිත්‍රවරුනි, ඔන්න බොලේ සිරිසේන කියනවා, අන්තවාදී කට්ටියක් ඉන්නවා, ඒ කට්ටියගෙන් මට කරදරයි, ඒක නිසා මට තව කල් දෙන්න කියලා දෙකට නැමිලා ආයාචනා කරනවා. මිත්‍රවරුනි, උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්න කියන්න බැංකේ මූන් කවුද? අපේ රටේ හමුදා කඳවුරු තියෙන තැන් තීරණය කරන්නේ මේ රටේ අපි මිසක් පිට රටියක් නෙමෙයි. බැංකේ මූන්ගේ රට දකුණු කොරියාවේ ඇමරිකානු කඳවුරු තියෙනවා. අපේ රටේ කඳවුරු ගැන කතා කරන මූන්ට තමන්ගේ රටේ සුද්ධ දාලා තියෙන කඳවුරු අයින් කරගනින් කියන්න කොන්දපණ නැහැ. ජපානේ, පිලිපීනේ, ඇමරිකානු කඳවුරු අයින් කරගනින් කියන්න කොන්දපණ නැහැ. හැබැයි උතුරු පළාතේ තමයි ත්‍රස්තවාදයක් තිබුණේ. උතුරු පළාතේ හිටිය ත්‍රස්තවාදීන් 13,000 අපි සමාජයට මුදාහැරලා තියෙනවා. තවමත් උතුරු පළාතේ දැරින් තැනින් බෝම්බ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හමු වෙනවා. ඒ නිසා උතුරේ තමයි අපේ හමුදා වැඩියෙන් ඉන්න ඕනි. මිත්‍රවරුනි, අද ලංකාවේ ලොකුම හමුදා කඳවුරු තියෙන්නේ කොහෙද? මේ හෝමාගම. උතුරේ ජනතාව කියනවා උතුරෙන් හමුදා කඳවුරු අයින් කරගන්න කියලා. හෝමාගම ජනතාවත් කිව්වොත් හෝමාගමිනුත් හමුදා කඳවුරු අයින් කරගන්න. දකුණේ ජනතාව කිව්වොත් දකුණෙන් හමුදා කඳවුරු අයින් කරගන්න. දැන් කොහෙද මේ කඳවුරු දාන්නේ? ගුවන් හමුදාව නම් ගුවන් යානාවල නග්ගලා ආසිතිය දෑකි. නාවික හමුදාව නැව්වල පටවල මුහුදෙදිය දෑකි. කොහෙද දෙයියනේ යුද හමුදාව තියන්නේ? ඒ නිසා හමුදා කඳවුරු තියෙන තැන් තීරණය කළ යුත්තේ ආරක්ෂක විශේෂඥෝ මිසක් දකුණේ දේශපාලඥෝවත් උතුරේ අන්තවාදීන්වත් නෙවෙයි. අද ජනාධිපතිතුමා කියනවා හමුදා කඳවුරු ඉවත් කරන්නේ ඉඩම්වල අයිතිකරුවන්ට ඉඩම් ලබා දෙන්නලු. මිත්‍රවරුනි, ආරක්ෂක අවශ්‍යතාවයකට කඳවුරු පිටින් තැන තීරණය කරන්නේ හමුදාව. ඒක ජනාධිපතිට කරන්න බෑ. රජයේ අවශ්‍යතාවයකට ඕන වුණොත් ඉඩම් දෙන්න බැඳිලා ඉන්නවා. පාර පළල් කරද්දී අපි අපේ ඉඩම් දෙනවා. මහවැලි සංවර්ධනයේට කොත්මලේ ඉඩම්, දුටුගැමුණු රජ කාලේ පන්සල් යට වුණා. කොත්මලේ ඉඩම් යට වුණාම ඒ අය ගිහිල්ලා පදිංචි කරේ කිලෝමීටර් 100කට වඩා එහා පැත්තේ තියෙන ගිරාඳුරු කෝට්ටේ දෙයියත්ත කණ්ඩියේ. රටේ අවශ්‍යතාවයේ නාමයෙන් ජනතාව ඒ තීන්දුව බාරගත්තා. එහෙනම් හමුදා කඳවුරු තියෙන තැන්වල ඉඩම් හිමියන්ට විකල්ප ඉඩම් ලබා දෙන්න පුළුවන්. කඳවුරු තියෙන්න ඕනි රටට ඕනි තැන මිසක් බැංකේම උන්ට ඕන තැන නෙවෙයි කියන අපි සිහිපත් කරන්න ඕනි. අද මේ ආණ්ඩුව ගමන් කරන විදිය දැක්කම මේ ගමන තව දුරටත් යන්න ඉඩ හැරියොත් මිත්‍රවරුනි, එක පැත්තකින් දෙමළ ඊළම උතුරේ වීවෙද්දී දකුණ සෝමාලියාව බවට පත්වෙන එක නතර කරගන්න බෑ. අන්න ඒ නිසයි මේ රටේ ජනතාව තමන්ට වැරදුනා කියලා පිළි අරගෙන අද මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා රොක් වෙන්නේ. ඒ නිසා මේ රට බේරගන්න නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යලි දේශ ප්‍රේමී ආණ්ඩුවක් හදන එක හැර වෙන විකල්පයක් නැහැ. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කොළපාට දුමින්ද දිසානායක රැස්වීමක කියනවා මහින්ද මහත්තයා පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ, එයාට ආයි රටේ නායකයා වෙන්න බෑ. ඒ නිසා මහින්ද මහත්තයා පස්සේ ගිහිල්ලා අතරමං වෙන්න එපා කියලා කියනවා. දුමින්ද දිසානායක දන්න කෙංගෙඩිය. එතුමාට අපි කියනවා
ව්‍යවස්ථාව කියවන්න තේරෙන්නේ නැත්තං දන්න කෙනෙක්ගෙන් අහගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31-3 වගන්තිය අනුව මහින්ද රාජපක්ෂ මහත්තයාට ආයේ ජනාධිපති වෙන්න බැරි ජනතාව විසින් තෝරා පත් කරගන්න විතරයි. අපේ රටේ ජනාධිපති ධූරයේ හිස්සුනොත් ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නේ ජනතාව නෙවෙයි, පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්න ඕනම කෙනෙක් ජනාධිපතිගමට සුදුසුකම් ලබනවා. මිත්‍රවරුනි, අපිට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා නොසිතූ මොහොතක නොසිතූ විදියට මිය ගිහිල්ලා ජනාධිපති ධූරයේ හිස්සුණා. වෙන්න කියනවා නෙවෙයි, එහෙම වෙන්නත් පුළුවන් තමයි. එහෙම වුණොත් ජනාධිපති ධූරයේ හිස්සුණොත් ජ්‍යොතිෂඥයෝ කියන කතා ඇත්ත වුණොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රට බාරගන්න යලි අවස්ථාව තියෙනවා. ජනාධිපති ධූරයේ හිස්සුණොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එකතු වෙලා ඔබතුමාට මේ රට යලි බාර දීමට ව්‍යවස්ථාව ඉඳ තිබෙනවා කියන කාරණය අපි කියමින් හිටියේ. ඒ නිසා දුමින්ද දිසානායකලම් කියන වංචාවලට බොරු කතාවලට රැවටෙන්නේ නැතුව මේ යන්නේ යා හැකි ගමනක්, දිනිය හැකි ගමනක් කියන එක අපි සිහිපත් කරන්න ඕනි. අවසාන වශයෙන් මිත්‍රවරුනි, අපි අද ඉන්නේ ජාතික නිදාසේ තෙවන අරගලේ. එදා 1815 මාර්තු 2 වෙනිදා වාරියපල සුමංගල හාමුදුරුවෝ ජාතියේ පළවෙනි නිදාස අරගලේ දියත් කරා. 2006 ජූලි මාසේ 26 වෙනිදා අපේ රණවිරුව මාවෙල්ලාරුවෙන් ජාතියේ දෙවන නිදාස අරගලේ දියත් කළා. අපි මේ අරඹලා තියෙන්නේ මේ වැඩබැරි රූකඩ ආණ්ඩුවෙන්, ඇමරිකාවෙන්, ඉන්දියාවෙන් අපේ මව්බිම නිදාස කර ගැනීමේ දෙවන නිදාස අරගලයයි. සංවිධායක ධූර නෙවෙයි, මන්ත්‍රී ධූර නෙවෙයි, අපේ ජීවිතයේ උදුරගත්තා මේ නිදාස අරගලය අපි නතර කරන්නේ නැහැ කියන එක සිහිපත් කරමි. ජාතියේ නිදාස අරගලයේ ජීවමාන කොටස්කරුවන් වෙන්නට තමුන්නාන්සල සිළු දෙනාට ආරාධනා කරමින් මන් නියඳ වෙනවා. සිළු දෙනාටම දරුවන් සරණයි.